හිටපු ජනාධිපතිතුමා මම හිතන්නේ 47ක් තිබුණු එදා ආණ්ඩුව අපේ ඡන්දයත් එදා ලබාගෙන එවකට ජනාධිපතිවරයා වශයෙන් පසුගානතුමා අවසාන භාගයේදී අන්තිම වෙලාවේ එතුමා කියනවා මේ රට දියුණු කරන්න නම් 19 අයින් කරන්න ඕනේ කියලා එතුමා ප්‍රකාශ කරනවා මම හිතන්නේ ඡන්ද ඇරන් දුන්නු නීති විරෝධී ආණ්ඩුවක් එදා ජනාධිපතිතුමා පත් වෙලා අගමැතිවරයා පත් කරපු එතුමා අවසාන වෙලාවේදී කියනවා 19 අවසන් අයින් කරන්න ඕනේ අයින් කළොත් තමයි අපිට පුළුවන් මේ රට ඉස්සරහට ගෙනියන්න කියලා මම හිතන්නේ ඒ තුල ගැබ් වෙලා තියෙන්නේ සමස්ත 19 වෙනි සංශෝධනයේ මම හිතන්නේ අර මෙතුමා කිව්ව වගේ ඒ බෙලහීන බව ඒ නිසා ඍජු සහ වක්‍ර වශයෙන් මේ රටට විශාල හානියක් කිරීම තමයි අපි දකින්නේ අද 19 නිර්මාතෘවරයාත් මෙතන නැත්තම් අද ඒකට වග කියන්න කවුරුත් නැත්තම් අපි දකින්නේ වගකීමක් නැති අර අවජාතක දරුවෙක් තමයි 19 වෙනි සංශෝධනය කියනක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ පැහැදිලිවම. Breaking.lk